වායුමේ ඒ වායුමේ බී බවට පත්වීමේ ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාව සෙල්සියස් අංශයක 100ට ඉහළ උෂ්ණත්වවලදී සමතුලිතතාවට එළඹේ. පළවෙනි රූප සටහනේ ඉහත ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්ති වක්‍රය දැක්වේ. දෙවැනි රූප සටහනෙන් දැක්වෙන්නේ T1 සහ T2 යන උෂ්ණත්වවලදී A සහ B අණුවල මැක්ස්වෙල් බෝල්ට්ස්මන් වේග ව්‍යාප්තීන් වේ. මෙහි T2 කුඩයි T1 කුඩයි සෙල්සියස් අංශයක 100 වේ. පළවෙනි කොටස අපිට කියනවා පළවෙනි රූප සටහනේ සිරස් ඊතල ඇඳීමෙන් ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය F සහ ආපසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය R යන මේවා දක්වන්න. එතකොට ප්‍රතික්‍රියක තමයි A. එතකොට ප්‍රතික්‍රියක සක්‍රියන අවස්ථාවට පත්වීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තමයි ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය. එතකොට F මේ විදිහේ ඊතලයකින් නිරූපණය කළාට ලකුණු දෙකක් ලැබෙනවා. ඵල සක්‍රියන අවස්ථාව බවට පත්වීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට තමයි ආපසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය කියන්නේ. එතකොට ඒ සක්‍රීය ශක්තිය මේ විදිහට ඊතලයකින් නිරූපණය කළාට ලකුණු දෙකක් ලැබෙනවා. දෙවෙනි කොටස. පහත් සඳහන් ප්‍රකාශයේදී නුසුදුසු වචන කපා හරින්න. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද? ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩුයි. එහෙනම් ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. එනිසා තාප අවශෝෂක කියන වචනේ කපල ඉවත් කරන්න ඕනේ. තාප අවශෝෂක කියන වචනේ කපල ඉවත් කෙරුවට ලකුණු තුනක් ලැබෙනවා. එහි එන්තල්පි විපර්යාසය ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා ඵලවල ශක්තිය අඩු වෙනකොට ශක්තිය පිට වෙනවා. එන්තල්පි විපර්යාසයේ ඍණාගයක් ගන්නවා. එතකොට ඍණ කියන වචනේ ඉතිරි කරන්න ඕනේ. ධන කියන වචනේ කපල ඉවත් කරන්න ඕනේ. ධන කියන වචනේ කපල ඉවත් කළාට ලකුණු තුනක් ලැබෙනවා. එතකොට වාක්‍යය තියෙන්න ඕනේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක වන අතර එහි එන්තල්පි විපර්යාසය ඍණ වේ කියලා. තුන්වෙනි කොටස. දෙවැනි රූප සටහනේ x සහ y වලින් දැක්වෙන්නේ එක් එක් සක්‍රීය ශක්තිය සමාන ශක්තියින්ගෙන් යුත් අණුවල වේග වේ. x සහ y යන මේවාට අනුරූපන සක්‍රීය ශක්ති රූප සටහනේ x සහ y වලට යටින් ඇති අදාළ කොටු තුල f සහ r ලිවීමෙන් හඳුන්වා දෙන්න. දැන් අපිට පැහැදිලි f සහ r සලකා බැලුවොත් එහෙම වඩා විශාල අගේ r. එතකොට විශාල ශක්තිය තියෙන අණුව සතුවිදු ප්‍රවේගය වැඩි අගයක් ගන්නවා. එතකොට x සහ y අතරින් වැඩි යගේ y. එතකොට වැඩි ප්‍රවේගය තියෙන අණුවකට තමයි වැඩි චාලක ශක්තියක් තියෙන්නේ. එතකොට r ලියලා තියෙන්න ඕනේ y ළඟ, f ලියලා තියෙන්න ඕනේ x ළඟ. x ළඟ කොටුවේ f ලියලා තියෙනවට ලකුණු 3යි, y ළඟ r ලියලා තියෙනවට ලකුණු 3යි. මේ වගේ ප්‍රශ්න තමයි ලේසිම ප්‍රශ්න. හැබැයි මේ වගේ ප්‍රශ්න වලදී තමයි මඤ්ඤං වෙල යන්නේ. හතරවෙනි කොටස. දෙවැනි රූප සටහනෙහි V1 සහ V2 යනු එකම උෂ්ණත්වයේදී අණු දෙවර්ගෙහි මධ්‍යයන්නේ වේග වේ. එතකොට අපි දන්නවා අණුවක මධ්‍යයන්නේ චාලක ශක්තිය සමාන වෙනවා භාගයේ ගුණකිරීම අණුවක ස්කන්ධයේ ගුණකිරීම වර්ග මධ්‍යයන්නේ ප්‍රවේගයට. ඒ වගේම අපි දන්නවා අණුවක මධ්‍යයන්නේ චාලක ශක්තිය අනුලෝමව සමානුපාතික වෙනවා නිරපේක්ෂ උෂ්ණත්වයට. එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියක අණු සහ ඵලාණු එකම වායු භාජනයේ තියෙන. ඒතකොට ප්‍රතික්‍රියක අණුවල උෂ්ණත්වයයි ඵලාණුවල උෂ්ණත්වයයි සමාන. එහෙනම් ප්‍රතික්‍රියක අණුවලයි ඵලාණුවලයි අණුවක මධ්‍යයන චාලක ශක්තිය සමානයි නැත්නම් නියතයි. ප්‍රතික්‍රියක අණු දෙකකින් ඵලාණු එකක් හැදෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක අණුවක ස්කන්ධයට වඩා ඵලාණුවක ස්කන්ධය වැඩි. ප්‍රතික්‍රියක අණුවල මධ්‍යයන චාලක ශක්තියයි ඵලාණුවක මධ්‍යයන චාලක ශක්තියයි සමානයි. ප්‍රතික්‍රියක අණුවක ස්කන්ධයට වඩා ඵලාණුවක ස්කන්ධය වැඩි. එහෙනම් ප්‍රතික්‍රියක අණුවක මධ්‍යයන්නේ වේගයට වඩා ඵලාණුවක මධ්‍යයන්නේ වේගය අඩු වෙන්න ඕන. එතකොට මධ්‍යයන්නේ වේගය අඩු ඵලාණුවල මධ්‍යයන්නේ වේගය වැඩි ප්‍රතික්‍රියක අණුවල. V1 අඩු උපරිම සසම්භාවී ප්‍රවේගය තියෙන්නේ ඵලවලට, V2 වැඩි උපරිම සසම්භාවී ප්‍රවේගය තියෙන්නේ ප්‍රතික්‍රියක අණුවලට. එනිසා V2 ළඟ A ලියලා තියෙන්න ඕනේ ලකුණු 3ක් ලැබෙනවා. V1 ළඟ B ලියලා තියෙන්න ඕනේ ලකුණු 3ක් ලැබෙනවා. මධ්‍යයන් අණුක වේගය අණුක ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ප්‍රශ්නේ එහෙම සඳහන් වෙනවා. එතකොට ඒ සිද්ධාන්තය පාවිච්චි කරලා නිවැරදි පිළිතුර ළඟා වෙන්න පුළුවන්. ප්‍රශ්නේක සඳහන් වුනේ නැතත් නිවැරදි පිළිතුර ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට හේතුව මේ සිද්ධාන්ත දෙක පදාර්ථයේ වායු අවස්ථා පාඩමේදී උගන්වන නිසා. V1 සහ V2 අනුරූප වන්නේ
කුමන අනුවර්ගයට දෙයන්න රූප සටහනේ V1 සහ V2 ට යටින් නැති අදාළ කොටු තුල A සහ B ලිවීමෙන් දක්වන්න. ඒ වැඩේ දැන් කළා අපි. පස්වෙනි කොටස. මේ අනුව දෙවැනි රූප සටහනේ එක් එක් වක්‍රය කෙළවර දක්වන අදාළ ත්‍රිකෝණ තුල A සහ B ලිවීමෙන්ද? එතකොට මේ ප්‍රස්ථාරය අදාළ වෙන්නේ B වලට. එතකොට මේ ත්‍රිකෝණය ලියන්න ඕනේ B. එතකොට මේ ප්‍රස්ථාරය අදාළ වෙන්නේ A වලට. ඒවාට සමීපව ඇති අදාළ වෘත්ත තුල T1 සහ T2 ලිවීමෙන්ද එම වේග ව්‍යාප්ති හඳුන්වා දෙන්න. එතකොට T1 උෂ්ණත්වයට වඩා T2 උෂ්ණත්වය වැඩි. එතකොට මේ වේග ව්‍යාප්තිය B වායුවේ T1 උෂ්ණත්වයේදී කියලා ගත්තොත් මේ වේග ව්‍යාප්තිය B වායුවේ T2 උෂ්ණත්වයේදී වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි වෙලා. මේ වේග ව්‍යාප්තිය A වායුවේ T1 උෂ්ණත්වයේදී වුණොත් මේ වේග ව්‍යාප්තිය A වායුවේ T2 උෂ්ණත්වයේදී වෙන්න ඕනේ. මේ සෑම නිවැරදි සඳහන් කිරීමක් සඳහාම ලකුණු දෙක ගානේ ලකුණු ලැබෙනවා ලකුණු 16ක්. 6 වෙනි කොටස. පහත ප්‍රකාශවල ඇති නුසුදුසු වචන කපා හරින්න. T1 උෂ්ණත්වයේ ඒහි සමතුලිත සාන්ද්‍රණය T2 උෂ්ණත්වයේ එම අගයට වඩා වැඩි අඩුවේ. දැන් උෂ්ණත්වය වැඩි කළොත් මොකද වෙන්නේ? ලේචර්ලියේ මූල ධර්මයට අනුව සමතුලිතතාව උත්සාහ කරන්නේ උෂ්ණත්වය අඩු කරගන්න. ඒ සඳහා සමතුලිතතාව නැඹුරු වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව දෙසට. දැන් මේ ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායකයි, පසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. ඒතර උෂ්ණත්වය වැඩි කළොත් සමතුලිතතාව නැඹුරු වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව දෙසට. ඒ කියන්නේ පසු ප්‍රතික්‍රියාව දෙසට. එතකොට T1 උෂ්ණත්වයේදී ඒවල සමතුලිත සාන්ද්‍රයට වඩා T2 උෂ්ණත්වයේදී ඒවල සමතුලිත සාන්ද්‍රණේ වැඩි. එතකොට වාක්‍ය තියෙන්න ඕනේ කොහොමද? T1 උෂ්ණත්වයේ ඒහි සමතුලිත සාන්ද්‍රණය T2 උෂ්ණත්වයේ එම අගයට වඩා අඩු වේ කියලා. එතකොට වැඩි කියන වචනේ කපලා අයින් කරන්න ඕනේ. ඒ සඳහා ලකුණු 3යි. උෂ්ණත්වය වැඩි කරනකොට සමතුලිතය ප්‍රතික්‍රියක දෙසට නැඹුරු වෙච්ච හින්දා සමතුලිත B සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට දෙවෙනි වගන්තිය කොහොමද තියෙන්න ඕනේ? T1 උෂ්ණත්වයේ B හි සමතුලිත සාන්ද්‍රණය T2 උෂ්ණත්වයේ එම අගයට වඩා වැඩි වේ. එතකොට අඩු කියන වචනේ කපලිවත් කරන්න ඕනේ. අඩු කියන වචනේ කපලිවත් කරාට ලකුණු 3යි. උෂ්ණත්වයේ T1 සිට T2 දක්වා වැඩි කල විට ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව උෂ්ණත්වයේ වැඩි කළොත් ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා, පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා. ඒ නිසා අඩු කියන වචනේ කපලිවත් කරලා තියෙන්න ඕනේ. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වන අතර අඩු කියන වචනේ කපලිවත් කරලා ලකුණු 3යි. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වන අතර ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වේ. අඩු කියන වචනේ එතනදීත් කබලිවත් කරන්න ඕනේ. අඩු කියන වචනේ කබලිවත් කරාට ලකුණු 3යි. උෂ්ණත්වය වැඩි කරපුවාම ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා, පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරපුවාම ප්‍රතික්‍රියාවේ තාපදායක තාප අවශෝෂක බව මත සමතුලිතතාව යම්කිසි දිශාවකට නැඹුරු වෙනවා. මේ ප්‍රතික්‍රියාව වෙනවා සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙසට නැඹුරු වෙනවා. ඒ හින්දා උෂ්ණත්වය වැඩි කරපුවාම පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩියෙන් වැඩි වෙනවා, ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ඊට සාපේක්ෂව අඩුවෙන් වැඩි වෙනවා. ඒතර ඔන්න ඔය කාරණේ හරියටම දන්නවද කියලා බලන්න තමයි ඒ වාක්‍යය දලා තියෙන්නේ.